අයිබෝවන් සුබදවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැමෝටම ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ අසීබ්‍ර YouTube channel එකත් එක්ක. ඉතින් අද දවසේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ සිංහ කොල්ලන්ට හැකියාව ලැබෙයිද මෙවර ආසියාන් සුහදතාවය ලබා ගැනීමට. එකතු වෙලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක අපි කතා කරමු ඒ ගැන. ඉතින් ඔයගොල්ලෝ තාමත් අසීබ්‍ර YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි notification bell icon click කරලා තියාගත්තොත් එහෙම ආයෙත් පුළුවන් අපි ඉදිරියට දාන හැම video එකක්ම notification mark එකෙන් ඔයාලා ළඟට ගෙන්න ගන්න. ඉතින් මේ වෙනකොටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතය 15 වෙනිදා හරියටම නම් කළ නැති බව තමයි ආරංචි මාර්ග වලින් සඳහන් වෙන්නේ. මීට දවස් කිහිපයකට කලින් 22 වෙනිදාගෙන් YouTube සංචිතයක් නම් කළා. ඒ සංචිතයේ අවසාන 15 වෙනිදා තවමත් නම් කළ නැති බව සහ එය සනාථ කරපු නැති බව තවමත් ආරංචි මාර්ගයෙන් අපිට සඳහන් වෙනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් ඒ බව මේ ICC official website එකට ගියොත් එයාලගේ තවමත් මේ ශ්‍රී ලංකා සංචිතය පෙන්නුම් කරන්නේ නැහැ. නමුත් click info website එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් 17 දිනකින් යුත් සංචිතයක් මෙය සනාථ කරලා නැත්තම් confirm කරපු සංචිතයක් නෙවෙයි තව දුරටත් තවමත් බොහෝ දුරට අද දවසේ ඇතුළත මේ කතා කරන මොහොතේදීත් මේ වීඩියෝ එක කරන මොහොතේදීත් බොහෝ දුරට ඔයාලට මේ සංචිතය නම් කරලා තියෙන්නත් පුළුවන්. ආසියානු සුරතාවලියේ අතීතය ගැන කතා කරනකොට ශ්‍රී ලංකා කණ්ඩායම කියන්නේ ආසියානු සුරතාවලිය තුළ ප්‍රබල පුරුකක් විදිහට ක්‍රීඩා කරපු කණ්ඩායමක්. මීට වස 1984 දී තමයි මේ සුරතාවලියේ පළවෙනි තරගයේ පැවැත්ම තීරණය කරගත්තේ සහ එතනින් පස්සේ මේ වෙනකම් මේ තරගාවලි 15ක් 14ක් පවත්වා තිබෙනවා. මේ 15 වෙනි තරගාවලි තමයි මේ විදිහට සංවිධානය වෙන්නේ. ඒ වගේම තමයි මෙම තරගාවලි පුරාම ඉන්දියානු කණ්ඩායම තමන්ගේ අංශක පතුරලා තිබෙනවා. මීට ගිය අවුරුදු දෙකේදීත් ඔවුන්ගේ දක්ෂකම් උපරිමයෙන්ම තිබුණා. මොකද ඔවුන් තමයි සුරතාවේ ලබා ගත්තේ. මේ 1984 දී නම් පටන් ගත්ත මේ සුරතාවලිය නැත්නම් මේ තරගාවලිය තුල ඉන්දියානු කණ්ඩායම 7 වරක් ජයග්‍රහණය ලබාගෙන තිබෙනවා. ඒ වගේම දෙවන ස්ථානයේ ශ්‍රී ලංකා කණ්ඩායම 5 වතාවක් ජයග්‍රහණය කරන ලබාගෙන තිබෙනවා. ඒ වගේම 3 වෙනි කණ්ඩායම විදිහට පාකිස්තාන කණ්ඩායම ටයිටල්ස් දෙකක් අරන් තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇති මීට වසර කීපයකට කලින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් ඉහළ තලයේ දක්ෂකම් තුළ සිටින කාලය තුළ මේ ආසියානු සුරතාවලියේ නැත්නම් ආසියානු තරගාවලියේ විශාල දක්ෂකම් රැසක් දැක්වුවා. ඉතින් ඒකත් එක්කම තමයි මේ විදිහට ඔවුන්ට කණ්ඩායම් තරගාවලි 5ක ජයග්‍රහණ ලබා ගන්නට හැකියාව ලැබුණේ. අවසනාවන්ත කරුණ නම් 2014න් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට එකදු සුරතාවලියක් හෝ ඔවුන්ට අවසාන මහා පූර්ව තරගයකටවත් ආසියානු සුරතාවලියේදී පැමිණීමේ හැකියාව ලැබුණේ නැහැ 2014 සුරතාවලියෙන් පසු. ඉතින් වසර 8කට පමණ ආසන්න කාලයකදී පස්සේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂ ප්‍රබල කණ්ඩායමක් විදිහට මේ ආසියානු සුරතාවලියකට සහභාගී වීමට පැමිණෙන්නේ. ඉතින් ඒකත් එක්ක මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට සාමාන්‍යයෙන් විශාල හැකියාවක් තිබෙනවා අවසාන මහා තරගාවලියට පැමිණීමට බලාපොරොත්තුවක් තිබෙනවා. මොකද මේ කණ්ඩායමේ තියෙන දක්ෂ ක්‍රීඩකයන් සහ ඔවුන් අතර තියෙන මේ ඊළඟට මේ කැප්ටන්ගේ තියෙන දක්ෂතාවයත් සහ ඔහුගේ තීරණ තීන්දුවත් එක්ක හරියට ක්‍රීඩා කරොත් එහෙම ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබෙනවා අවසන් මහා තරගාවලියට සුදුසුකම් ලැබෙන්න. ඉතින් ඒකට විශාල තරගයක් තියෙනවා. මොකද අපේ මෙවර තියෙන තවත් එක් කාරණයක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ බී කණ්ඩායමට තමයි තරග වදින්නේ. බී කණ්ඩායමට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය තමයි තරග කරන්නේ. ඒ වගේම ඒ කණ්ඩායමේ ඉන්දියාව, පාකිස්තානය සහ ක්වොලිෆයි වෙලා පැමිණීමට නියමිත කණ්ඩායමත් ඒ තරග ඒ කාණ්ඩයට ක්‍රීඩා කරනවා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට වාසියක් වශයෙන් තියෙන්නේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර තරග දෙක හොඳට සෙල්ලම් කළොත් එහෙම ඔවුන්ට ප්‍රබල කණ්ඩායම් 4 දෙනා නැත්තම් සුපර් 4 කණ්ඩායම් 4 දෙනා අතරට යන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ කණ්ඩායමේ පළවෙනි කණ්ඩායම් 6 අතර තරග මේ 27 වෙනිදා සිට ලබන මාසේ 3 වෙනිදා වෙනකම් පවත්වනවා. ලබන මාසේ 3 වෙනිදා තමයි සැප්තැම්බර් මාසේ 3 වෙනිදා තමයි සුපර් 4 වල තරගවලිය ක්‍රියාත්මක වෙන්න නියමිත වෙන්නේ. මේ තරගවලියේදී හැම කණ්ඩායමකටම සුපර් 6 කණ්ඩායම තුළදී කණ්ඩායම් තරග දෙකක් තිබෙනවා. ඒ වගේම A හෝ B හෝ කණ්ඩායමට තියෙන ප්‍රධාන පළමු කණ්ඩායම් දෙකට තමයි ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් දෙක A කණ්ඩායම සහ B කණ්ඩායම 4ක්
තෝරගන්නවා. ඉතින් ඒ සඳහා පැමිණීමට ඉතාමත් මම හිතන හොඳ චාන්ස් එකක් මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබී තිබෙනවා. ඉතින් ඔයාලට පේන ඇති මේ සංචිතය අනුව ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමේ දසුන් ශානක නායකයා වශයෙන් චරිත් අසලංග උපනායකයා වශයෙන් උත් අශේන් බණ්ඩාර සිනිෂ් චන්දිමාල් වනිදු හසලංග ධනංජය ද සිල්වා නුවනිදු ෆර්නැන්ඩෝ තනුෂ්ක ගුණතිලක ප්‍රවීන් ජයවික්‍රම චාමික කරුණාරත්න ප්‍රමෝද් මදුෂාන් දිල්ෂාන් මදුසංක කුසල් මෙන්දිස් පැතුම් නිස්සංක මතීෂ පතිරණ භානු රාජපක්ෂ මහේෂ් තීක්ෂණ ජෙෆ්රි වැන්ඩසින් කියන විදිහට තමයි මේ කණ්ඩායමේ ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මෙම කණ්ඩායම ඉතාමත් සමබර කණ්ඩායමක්. කණ්ඩායම ඇංකර් විශේෂයෙන් චරිත් අසලංක ඒ වගේම කුසල් මෙන්දිස් දිනේෂ් චන්දිමාල් මම දන්නා දිනේෂ් චන්දිමාල් මෙම තරගාවලියේ සමහර කලාවට ඒ කියන්නේ නිශ්චිතව කණ්ඩායම තුළ අවස්ථාවක් හම්බෙයිද නැද්ද කියන එක. නමුත් දිනේෂ් චන්දිමාල් කණ්ඩායමේ නිශ්චිත ස්ථානයක් අරගෙන කණ්ඩායමට ඇතුළත් වුණොත් එහෙම ඔහුත් විශේෂ ක්‍රීඩකෙක් විදිහට පත් වෙනවා. මොකද ඔහුට තියෙන එක්ස්පීරියන්ස් එක විශාල වශයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. චරිත් අසලංක දිනේෂ් චන්දිමාල් ඒ වගේම කුසල් මෙන්දිස් සහ ධනංජය සිල්වත් අපිට විශේෂයෙන් සඳහන් කළ යුතු ක්‍රීඩකෙක්. ඒ වගේම තමයි මම දකින විදිහට මෙතන ප්‍රධාන වශයෙන්ම වනිදු හසලංග ගැනත් සඳහන් කළ යුතුයි. ඉතින් මෙන්න මේ ක්‍රීඩකයන් සිව් දෙනා විශාල වශයෙන්ම කතා කරන්න ඕනේ. චරිත් අසලංක සහ දිනේෂ් චන්දිමාල් කුසල් මෙන්දිස් සහ ධනංජය සිල්වත් මෙම ක්‍රීඩකයන් සිව් දෙනාට හැකියාව තියෙනවා දිගු ඉනමක් T20 කියන්නේ ලොකු කාලයක් නොතිබුණත් පන්දු ඕවර 20ක් තුළ පන්දු ඕවර කීපයක් එක දිගට සෙල්ලම් කරන්න පුළුවන් අනෙක් ක්‍රීඩකයන් ඔවුන්ට එකතු වුත් එහෙම ලකු විශාල ලකුණු කරලා යන්න පුළුවන් සහභාගී වෙන්න මේ හැකියාව තියෙනවා. ඉතින් එක ප්‍රත්‍යකින් ප්‍රෙෂර් එක හැන්ඩල් කරගෙන ප්ලේ කරන්න පුළුවන් වීම තමයි මේ ක්‍රීඩකයන්ගේ තියෙන විශාල හැකියාව. ඒ සඳහා දිනේෂ් චන්දිමාල්ට සුවිශේෂී වූ හැකියාව වෙනුවේ ඔහුගේ තියෙන එක්ස්පීරියන්ස් එක. ඉතින් චරිත් අසලංකත් අපි දැක්කා මේ පසුගිය අවසාන T20 තරගාවලිය කීපය පුරාම ඔහුගේ කාර්යයන් ඉතාමත් නිවරදිව මිටු කළ ක්‍රීඩකෙක් විදිහට මේ චරිත් අසලංක සලකන්න පුළුවන්. ඔහු හරියටම ඔහුගේ රෝල් එක ක්‍රියාත්මක කළා. ඒක නිසා තමයි මෙවරත් ආසියානු සුරතාවලියට ඔහු ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් ඔහුට හැකියාව තිබෙනවා නම් ඔහුගේ ඒ කරගෙන ආපු ක්‍රියාවලිය කන්ටිනියුස්ලි කරගෙන යන්න ශ්‍රී ලංකා කණ්ඩායමට ඒක මාර විදියට ලොකු සපෝට් එකක් වේවි. ඒ වගේම තමයි කුසල් මෙන්දිස් වසර ගණනාවක් තිස්සේ අසාර්ථක වෙලා ඉඳලා නමුත් ඔහු මේ අවසාන මාස කීපය තුළ ඔහුගේ සුපුරුදු රිද්මයට ඔහු පැමිණ තිබෙනවා. ඉතින් ඒක ශ්‍රී ලංකා කණ්ඩායම ගත්ත ලොකු ජයග්‍රහණයක්. මොකද කුසල් මෙන්දිස් කියන්නේ ඔහුට හැම වෙලාවකම ඕනම පන්දුවමනට කිසිම බයක් සැකක් නැතුව පැකදීමකින් තොරව පිටිය සිසාරා පන්දුවට පහර දීමට හැකියාව තියෙන ඕනම වේගයකින් පන්දුවට පහර දීමේ හැකියාව තියෙන ක්‍රීඩකෙක්. ඉතින් මෙම ක්‍රීඩකයා ලකුණු අතට පැමිණීම තවත් වශයෙන් ගත්තාම ලොකු චාන්ස් එකක් විදිහට සලකන කණ්ඩායම සලකන්න පුළුවන්. දිනේෂ් චන්දිමාල් ඔහුට ලැබිච්ච අවස්ථාවන් වලින් හරියටම ප්‍රයෝජන ගත්තද කියන සැකය තියෙනවා. නමුත් ඔහුගේ හැකියාව අපි කීප අවස්ථාවකදීම දැක්කා. ඒක විවිධ තරඟවලදී තුලදී ටෙස්ට් තරඟවලදී මේක තිබුණා. නමුත් ටෙස්ට් තරඟවලට වඩා දිනේෂ් චන්දිමාල්ට හැකියාව තිබෙනවා විශාල පහරවල් යාමට යෑමේ හැකියාව. ඒ වගේම තමයි ඔහුට ඇන්කර් එකක් විදිහට ක්‍රීඩා කරන්නත් හැකියාව ලැබෙයි තියෙනවා. ඉතින් ඒක එක්ස්පීරියන්ස් එකත් එක්ක ආපු දෙයක්. ඉතින් ඔන්න ඔය හේතු නිසා සහ ඊළඟ ක්‍රීඩක අවශ්‍ය මම සටහන් කරන්නේ ධනංජය සිල්වා. ධනංජය සිල්වා කියන්නේ ලොකු දුකු ඉනුම් ලගෙන යන පුළුවන් ක්‍රීඩකෙක්. හැබැයි ඔහුට තියෙන එකම ප්‍රශ්න තමයි එකපාර උට ලොකු ප්‍රහාරවල් නැත්තම් පිටි ලොකු පහරවල් වලට යෑමට පොඩි අපහසුතාවයක් තියෙනවා. ඉතින් ඒකත් තමයි මේ ක්‍රීඩකයා තියෙන ගැටලුව. නමුත් මොහු හොඳ ඕල්රවුන්ඩර් කෙනෙක් විදියට මේ කණ්ඩායම තුළ සිටිනවා. ඉතින් මම හිතනවා මෙන්න මේ ක්‍රීඩකයන් සිව් දෙනා විශාල වශයෙන්ම සෙල්ලම් කරනකොට හරියට ලොකු ඇංකර් එකක් අරගෙන සෙල්ලම් කරන්න ඕනේ. එහෙම වුණොත් එහෙම ලංකාවට ලකු සහයෝගයක් වේවි. ඉතින් ඊළඟට තමයි කතා කරන්න ඕනේ, විශේෂයෙන්ම කතා කරන්න ඕනේ මේ ධනුෂ්ක ගුණතිලක කියන ප්ලේ ගැන. ධනුෂ්ක ගුණතිලක තමයි මෙම කණ්ඩායමේ සිටින මිඩල් ඔෆ් ද බැට් ප්ලේ කරන්න පුළුවන්, හරියටම ප්ලේ කරන්න පුළුවන් ක්‍රීඩකයා. මම දන්නේ නැහැ ඔහුට ඔහුගේ තියෙන දක්ෂතාවය ඔහු තවමත් හඳුනාගෙන තිබෙනවද, එහෙම නැත්නම් ඔහු ඒ ලැබිච්ච අවස්ථාවලින් ප්‍රයෝජන ගත්තද කියන එක. ධනුෂ්ක ගුණතිලකට ඕනෑම අවස්ථාවක
පණ්ඩුව පිටින් ඉවතට පහසුවෙන් එල්ල කළ හැකි පිටකෙක්. ඒ වගේම තමා ඔහුට පිටිය ඕනම ප්‍රදේශයකට පහසුවෙන් පණ්ඩුවට පහර දුන්න හැකි ශක්ති සම්පන්න ක්‍රීඩකෙක්. ඉතින් ඒ වගේම තමයි මම අර කියපු මිඩල් ඔෆ් ද බැට් ප්ලේ කරන හරියටම ප්ලේ කරන ක්‍රීඩකෙක්. ඉතින් මේම ක්‍රීඩකයාට තිබෙන දුර්වලකම දිගු ඉල්ලීමක් කරා යන්න හම්බෙන්නේ නැහැ. හැම මොහොතකම මම දැකපු දෙයක් තමයි සහ විචාරක පවසන දෙයක් තමයි ධනුෂ්ක ගුණතිලකගේ තියෙන දක්ෂතාවය, ටැලන්ට් එක ඔහු හරියට භාවිත කරන්නේ නැහැ, නැත්තම් ඔහු හරියට අඳුරගෙන නැහැ. ඉතින් නොය විදිහට ඔය ක්‍රීඩිකා ගැනත් කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කණ්ඩායම තුළ සිටින අවස්ථාව ලැබීම සහ මේ කියන එක ගැන අපි කතා කරන පස්සේ තරගාවලිය කියන තරගයක සූදානම් කරනකොට ඒ කණ්ඩායම හරියට බැලන්ස් වෙන්න තමයි තනක තීර කියන්නේ කණ්ඩායම තීර කියන්නේ මේක කරන්නේ. ඉතින් එතකොට මේ කණ්ඩායම තීර සේන සියලුම ක්‍රීඩකයන්ට අවස්ථා ලැබෙන්නේ නැහැ. ඉතින් පැතුම් නිස්සංක සමහරක් වෙලාවට මේ තනකාවලියේදී ඕපන් බැට් ප්ලේ කරන්න එන්න ඉඩක් තියෙනවා. එහෙම නැති වෙන්නත් පුළුවන්. මොකද පැතුම් නිස්සංක මේ මාස දෙක තුන දෙනියන් ඔහු හරියට T20 තනකවලට ප්ලේ කරේ නැහැ හරියට. මොකද ඔහුට ලැබුණු අර ඉන්විටේෂනල් තරගවාලියේදීත් ඔහුගේ රෝල් එකට නම් සාධාරණයක් ඉෂ්ට කරේ නැහැ කියන එක තමයි මගේ එම නම් හැඟීම. නමුත් පැතුම් නිස්සංක කියන්නේ සුපිරි දක්ෂයෙක්. ඉතින් ඔහුට පුළුවන් වුණොත්, ඔහුට අවස්ථාව ලැබුණොත් ඔහුගේ රෝල් එක සමහරක් වෙලාවට පරණ අතීතය අමතක කළා ක්‍රියාත්මක කරන්න පුළුවන් දක්ෂ ක්‍රීඩකයෙක්. ඉතින් ඔහුගේ ඔහුට ලැබෙන අවස්ථාව අනුව තමයි ඒක තින්නේ. ඊළඟ තමයි බානුක රාජපක්ෂ, එවාගේම දසුන් ශානක. මේ ක්‍රීඩකයන් දෙදෙනා ගත්තහමත් ඇත්තටම සහ චාමික කරුණාරත්න. ඉතින් මේ බානුක රාජපක්ෂ කියන ක්‍රීඩකයා ගැන කතා කරොත් මොහුට තියෙන හැකියාව ගත්තාම මේ කණ්ඩායම තුළ ඉන්න ප්‍රවේගමකාරී පිටිකරුවා විදිහට සලකත් නම් බානුක රාජපක්ෂ. නමුත් බානුක රාජපක්ෂත් ඔහුට ස්පිනර්ස්ලට පණ්ඩුවට පහර දීමට පොඩි ඔහු ආසාවක් දැක්වුවාට ඔහුට තියෙනවා පොඩි අපහසුතාවයක්. අන්නේ හේතුව නිසා මම හිතුවා බානුක රාජපක්ෂට සහ බානුක රාජපක්ෂගේ තිබෙනවා අනවශ්‍යකාරී මේ ඉක්මනින් ලකුණු ලබා ගැනීමට ඔහු කැමැත්තක් දැක්වීමට, ඒ නිසා ඔහුට ටිකක් ඉවසීම අඩුයි. ඉතින් ඒකත් එක්ක ඔහු ලොකු විශාල පහරවල් කරා යන අවස්ථාවේදී ඉක්මනින් දැවියමට සිද්ධ වෙනවා. ඉතින් මන් දන්නේ බානුක රාජපක්ෂ තමා ඒක තීරණය කරන්න ඕන. ඔහුට හැකියාව පුළුවන් නම් මෙම කණ්ඩායමට ඔහුගේ රෝල් එකේදී ඔහුට ලකුණු 20ක් 30ක් 40ක්වත් උපරිම ලබා දීමට, ඒක කණ්ඩායමට අඩුම තරමේ ලකුණු 30කවත් ප්‍රමාණයක් ඔහුට ලබා දීමට හැකියාවක් ලැබේ නම් අඩු පන්දු කීපයකදී. මොකද ඔහුට විශාල දිගු කාලයක් පිටිය රැඳිලා ඉඳලා පහළවල් එල්ල කරලා ඇංකර එකක් විදියට පහර යන්න අමාරුයි. මොකද ඔහුට අවශ්‍ය හැම වෙලාවෙම පණ්ඩුවට වේගයෙන් පහර දීම. ඉතින් ඔන්න ඔය හේතුත් එක්ක බානුක රාජපක්ෂත් සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම චාමික කරුණාරත්න හොඳ දක්ෂ ක්‍රීඩකෙක්, ටැලන්ට් එකක් තියෙන හොඳ දක්ෂ ක්‍රීඩකෙක්. නමුත් ඔහුත් ඔහුගේ මිඩල් එකට නැත්නම් ඔහුගේ රෝල් එකට පන් පිටිකරණයෙන් ඔහු ලබා දිය යුතු සහයෝගය ලබා දෙනවා මදි කියන එකයි මගේ හැඟීම නම්. නමුත් ඔහු පන්දු යැවීමේදී ඉතාමත් උපක්‍රමශීලව පන්දු යවන ක්‍රීඩකෙක්. ඉතින් ඔහුව ඕල්රවුන්ඩර් කෙනෙක් විදිහට සලකන පුණන් චාමික කරුණාරත්න කියන ක්‍රීඩකයාව. ඒ වගේම තමයි දසුන් ශානක, මේ කණ්ඩායමේ සිටින ප්‍රබල ඕල්රවුන්ඩර් ක්‍රීඩකෙක්. නමුත් ඕල්රවුන්ඩර් ක්‍රීඩකෙක් වුණත් මෙයා බැටින් ඕල්රවුන්ඩර් කෙනෙක්. ඉතින් නමුත් බැටින් ඕල්රවුන්ඩර් කෙනෙක් වුවත් දසුන් ශානක තමාගේ ඒ පිටිකරන හැකියාව මීට වඩා ඔහු ලබා දිය යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට, එයයි මාගේ හැඟීම. සිබ්‍රෝගේ හැඟීම ඒ වුණාට, නමුත් ඔහු ඔහුගේ රෝල් එක කිසියම් ආකාරයකට ඉටු කරනවාද කියන එක, සම්පූර්ණයෙන්ම ලබා දෙනවාද කියන එක ගැටළු සහගත තත්ත්වයක්. නමුත් ඔහුට හැකියාව තියෙනවා මේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ විදිහට එක්තරා තලයකට නැත්නම් මේ වගේ දක්ෂත කණ්ඩායමක් විදිහට එන්නත් ප්‍රධාන හේතුවක් වුණේ දසුන් ශානක, ඉතින් ඔහුගේ නායකත්වය. නමුත් ඔහු මේක දිගටම පවත්වාගෙන යා යුතුයි. එහෙම නොවුත් එහෙම ඒක කණ්ඩායමටත් ඔහුටත් ලොකු ගැටලුවක් වෙනවා. දසු චානකට ඕනෑම අවස්ථාවක ප්‍රවේගකාරීව අපි ඒක දැකලා තියෙනවා මෙම ක්‍රීඩකයාගේ කරන තරඟ හැරිවීමේදී. ඉතින් හැකියාව තියෙන ක්‍රීඩකෙක්. නමුත් ඔහු එක තරඟයකින් දෙකකින් මේක අතහැරලා දාන කියන හිතනවා නම් කියන අවසන් කියලා එහෙම බැහැ. අනිවාර්යෙන්ම ඔහු ක්‍රියාත්මක විය යුතුයි. ඔහුගේ කණ්ඩායම ඔහු වෙනත් ක්‍රීඩකයන්ට වඩා ලොකු වගකීමක් දරන ක්‍රීඩකේ ඔහුට අවශ්‍ය කරනවා අනිවාර්යෙන්ම කණ්ඩායම අරගෙන යන්න අවශ්‍ය අවශ්‍ය ස්ථානය. ඉතින් ඒක නිසා දසුන් ශානකට ඔහුගේ කැප්ටන්සි එක වගේම ඔහුගේ බැටින්
වලදී කරන රෝල් එකත් අනිවාර්යයෙන්ම හොඳට කරන්න වෙනවා. මොකද ඔහු තමයි කණ්ඩායමේ නායකයා. ඔහුට පන්දු යැවීමේ හැකියාවක් තිබෙනවා. ඔහුට පන්දු අවුරු දෙකක් හෝ තුනක් සාමාන්‍යයෙන් එක්ස්ට්‍රා බෝලර් කෙනෙක් විදිහට යූස් කරන්න පුළුවන්. ඔහුටත් පක්‍රමශීලී පන්දු යැවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනදී කතා කරන්න ඕනේ දේශාන් මදුසංක කියන ක්‍රීඩකයා ගැන. දේශාන් මදුසංක අපිට ගොඩක්ම ඔහු ගැන අපිට කතා කරන්න හැකියාව ලැබුණේ. ඒ වගේම තමයි මෙම තරගාවලියට ඔහු නම් කිරීමට ප්‍රධාන හේතුව වෙන්නේ ඉන්විටේෂනල් ලීග් එකේදී ඔහු දැක්වූ දක්ෂකම් අනුව දක්ෂකම් හේතුවෙන්. ඉතින් ඔහු ඇත්තටම දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහුගේ පන්දු යැවීම වමටෙන් වේගවත් වේග පන්දු යවන්නේ ඔහු මිචෙල් ස්ටාර්ක්ගේ ඇක්ෂන් එක තමයි පන්දු යවන්න ඔයාලට හරියට බැලුවොත් තේරෙන්නේ. ඒ වගේම තමයි ඔහුගේ පන්දු යැවීමේදී කැපෑට කිලෝමීටර 90කට ආසන්න ප්‍රමාණයක පන්දු යැවීම හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔහුට හොඳින් බවුන්සර් පන්දු යවන්න පුළුවන්. නමුත් ඔහු තවම හරියට ප්‍රයෝජන ගත්තේ නැහැ. ඒ වගේම තමයි මොකද විශේෂත්වය මේ කණ්ඩායම තුළට පැමිණීමට මොහු ඉන්සිං එකක් බෝල් කරනවා. පන්දු අලුත් පන්දුවෙන් ඔහුට හොඳට පන්දු ස්විං කරන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලා දකින්නත් ඇති ඉන්විටේෂනල් තරගාවලියේදී ඔහු පළවෙනි පන්දු වර්ග කීපය තාමත් නිවරදිව ගුඩ් ලෙන්ත් වලට සහ ඉන්වි බෝලේ ස්විං කරලා පන්දු යවනවා. ඉතින් ඒක ගොඩක් අපහසුයි ක්‍රීඩකයන්ට පහත වෙන්න. ගොඩක් ලොකු ස්විං එකක් තියෙනකොට මේ ක්‍රීඩකයන්ට ඕනම ක්‍රීඩකයකට ගොඩක් අමාරුයි පන්දුවට පහදී. මේ වගේම තමයි මොකද මං කිව්වා මෝට පැටි කිලෝමීටර් 90කට ආසන්න ප්‍රමාණයකට පන්දු යවීම හැකියාව තියෙනවා. ඉතින් වේගයත් සමග ස්විං වීම ඇත්තටම ටිකක් අපහසුයි පන්දුවට පහර දෙන්න. ඒ වගේම තමයි මං කිව්වා මෝට හැකියාව පිටනවා හොඳට බවුන්සර් පන්දු යවන්න. ඉතින් මෙම ක්‍රීඩකයාගේ දක්ෂතාවයන් හරියට අවබෝධ කරගෙන මෙම තරගවලට ඌ නම් කරපු එකත් ඇත්තටම විශේෂයෙන්ම මේ ක්‍රිකට් බලධාරීන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම තමයි මෙම ක්‍රීඩකයාට තියෙන එකම ප්‍රශ්නේ තමයි ඌට තියෙන ජාත්‍යන්තර ක්‍රිකට් වලට කියන්නේ අත්දැකීම් අඩු වීම තමයි ඌට තියෙන ගැටලුව. ඌට පහවල් කිහිපයක් එල්ල කළාට පස්සේ නැත්නම් ප්‍රෙෂර් එකක් ආවට පස්සේ මෙම ක්‍රීඩකයාව ක්‍රීඩකයා පන්දු යවන ඉලක්කයන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක කණ්ඩායම් නායකත්වය තුළ මොහු එක්කම ඉඳලා මොහුට සහයෝගය දක්වලා ඔහුගේ ඒ ඒ අවස්ථාවන් වලට අවශ්‍ය කරන ඇඩ්වයිස් ටික දුන්නොත් එහෙම මේ ක්‍රීඩකයාගේ ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මෙම තරගාවලිය තුළදී. ඉතින් විශේෂයෙන්ම මොකද දිල්ෂාන් මදුසංකව මේ තරගාවලියදී අනිවාර්යයෙන්ම යොස් කරන්න වෙනවා. ඒකට හේතුව තමයි අපේ ප්‍රධාන වේග පන්දු යවන දුෂ්පන්ත චමීර මේ තරගාවලියට සහභාගි වෙන්නේ නැහැ ඔහුගේ කකුලේ තිබෙන ආබාධයත් එක්ක. ඉතින් ඒක නිසා දිල්ෂාන් මදුසංකට විශේෂ අවස්ථාවක් සහ විශේෂ වගකීමක් තියෙනවා ශ්‍රී ලංකාවේ නිත්‍ය වේග පන්දු යන්න විදියට ක්‍රීඩා කරන්න. ඒ වගේම තමයි මේ තරගාවලිය පුරා අපේ කණ්ඩායමේ තියෙන ලොකුම වාසිය තමයි ස්පිනර් ස්පිනින් ඇටැක් එක. ඉතින් දඟ පන්දු යවන්න විදියට වනිදු හසරංග එළගේම මතීෂ් තීක්ෂණ ඒ වගේම ජෙෆ්රි වැන්ඩිසිත් කණ්ඩායම සංචිතය ඇතුළේ ඉන්නවා. ඔහුත් යූස් කරොත් එහෙම අපිට ඇත්තටම ඒ වගේම තව ප්‍රවීණ් ජයවික්‍රමත් හොඳ පන්දු යවන්නෙක් දඟ පන්දු යවන්නෙක්. ඉතින් මේ ක්‍රීඩකයන් සිය දෙනා මේ තරගවලින් ඉන්න එක ගැන ඇත්තටම හිටියොත් එහෙම තරගයකට දැම්මොත් එහෙම මම හිතන්නේ කිසිම වෙලාවක මේ ක්‍රීඩකයන් සිය දෙනාම මේ තරගයකට ඉදිරිපත් වෙයි කියලා. නමුත් හොඳ සංචිතයක් තියෙනවා දඟ පන්දු යවන්නෙන් ලොකු ප්‍රෙෂර් එකක් ඇති කරන්න පුළුවන් ප්‍රතිවාදී කණ්ඩායම් වලට. ඉතින් මෙන්න මේ විදිහට මේ ස්කෝඩ් එකත් එක්ක අපි කතා කරන්න. ඉතින් තවත් දෙයක් තමයි මේ අශෙන් බණ්ඩාර මිඩල් ඕඩර් බැටර් කෙනෙක් විදිහට ඔයාලා දැක්කා ඉන්විටේෂනල් ලීග් එකේදී ගොඩක් හොඳට සෙල්ලම් කරා. ඔහුගේ ඇවරේජ් පවා සෑහෙන හොඳ මට්ටමක තිබුණා. ඉතින් ඔයාලා දකින්න ඇති. හැබැයි මෙම ක්‍රීඩකයාට මම දන්නේ නැහැ අත්දැකීම් බව අඩුභාවය නිසා වෙන්නේ නැති. මෙම ක්‍රීඩකයා මිඩල් ඕඩර් රවුන්ඩර් ඕල් රවුන්ඩර් කෙනෙක් නැත්නම් මිඩල් ඕඩර් බැට්ස්මන් කෙනෙක් විදිහට ප්ලේ කරද්දී ඔහුගේ ඔහු අනිවාර්යයෙන්ම අවධානය යොමු යුතු කාරණයක් තමයි ඔහුගේ බැටින් කියන්නේ ස්ට්‍රයික් රේට් එක ගැන. ස්ට්‍රයික් රේට් එක ගැන පොඩ්ඩක් සැලකිලි යුතුයි. මොකද ස්ට්‍රයික් රේට් එක ටිකක් T20 තරගවලදී අනිවාර්යයෙන්ම 100ට උඩින් එහෙම නැත්නම් 100ට 120ත් 150ත් අතර තියාගන්න පුළුවන් නම් එය තමයි මේ ක්‍රීඩකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. මොකද අශෙන් බණ්ඩාරට වේගෙන් රකුණු රස පිළීමේ හැකියාව තිබෙනවා. නමුත් ඔහු තව ඔහු මෙම මිඩල් ඕඩර් බැට්ස්මන් කෙනෙක් විදිහට එද්දී ඔහුට ටිකක් අර ලකුණු ලබා ගැනීමට එකපාර ලොකු පහරවල් වලට යන්න අශෙන් බණ්ඩාර ටිකක් පොඩක් මැලි වෙන බවක් අපි දැක්කා මේ ඉන්විටේෂන් ලීග් එක පුරා. ඉතින් මේ දේවල් උන්ට හදා ගන්න පුළුවන් කතා කර ගන්න පුළුවන් ඔවුන්ගේ එක්ස්පීරියන්ස් තියෙන ප්ලේයර්ස්ලා ඉන්නවා. ඒ වගේම තමයි කැප්ටන් ඉන්නවා. ඒ වගේම ගොඩක් දේවල් හැමෝමත් එක්ක කතා කර ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මෙවර තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් තරගයට පැමිණීමට ලොකු අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි UAE කියන්නේ
ලකුණු ප්‍රමාණය කියන්නේ තියෙන ග්‍රවුන්ඩ්ස් වලට හොඳට ලකුණු තියෙනවා. ඉතින් ඒ වගේම තමයි රාත්‍රී කාලයේදී හඹායමේ හැකියාවත් මෙන්න මේ UAE ග්‍රවුන්ඩ්ස් වල තියෙන හැකියාව තියෙනවා. ඉතින් ඒක අපිට අන්නවා. ඒ වගේම තමයි ස්පින් වලට සපෝට් එකක් මේ මේ ග්‍රවුන්ඩ් වල තියෙනවා. ඒ වගේම තමයි වේග පන්දු යවන්නටත් විශාල ප්‍රථමයෙන් පන්දු යවනවා නම් අර ස්පින් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එන්නේ ඒ වගේ හැකියාවල් තියෙනවා. මේ මෙම ක්‍රීඩකයන්ගේ හැකියාවල් හරිම මොහොතේදී අවබෝධ කරගෙන ඒ අවස්ථාවට අනුකූලව හැදගීමේ හැකියාව අනිවාර්යයෙන් මේ හැම ක්‍රීඩකෙකටම තියෙන්න ඕනේ. අපි විශ්වාස කරනවා මේ හැමෝම එකතු වෙලා ශ්‍රී ලංකා කණ්ඩායමට අවුරුදු 8කට පස්සේ ශ්‍රී ලංකාවේ තිබෙන මේ සිංහ සේයාව නැත්නම් ශ්‍රී ලංකා සිංහ ආධිපත්‍යය නැවතත් මේ ආසියානු තරඟ බිමේ පතුරවීමට හැකියාව ලැබේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.